රටේ විශාල ඉල්ලීමක් තියෙනවා සරත් පොන්සේක මැතිතුමාට මේ අමාත්‍යාංශයේ දිය යුතුයි කියලා. එතුමාට කලපුරුද්ද දෙනවා තිස් අවුරුදු යුද්ධයක් ඉවර කරපු ආරක්ෂක නිලධාරියෙක් විදියට ලොකු විශ්වාසයක් රටේ ජනතාවගෙ තියෙනවා එතුමාට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. අපේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ සියලු දෙනාගේ ඉල්ලීම තමයි සරත් පොන්සේක මැතිතුමාට නීතිසාමයේ අමාත්‍යාංශයේ දිය යුතුයි කියලා. ජාතික තවදී යමාත් සංවිධානය තවදුරටත් පුරුල් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේක අවසන් කරන්න අවශ්‍ය කටයුතු කරන්න මේ පළපුරුද්ද තියෙන නායකයෙක් අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා සරත් පොන්සේකා මැතිතුමාට මේ වගකීම දෙන්න දැන්වත් එතුමා කටයුතු කරන්න ඕන කියලා. ඉතාම හොඳ නිලධාරීන් තුන්දෙනෙක් පත් කරලා තියෙනවා. ඒක නම් මම ස්තුති වන්දනා ජනාධිපතිතුමාට. මේ තුන්දෙනාගේ වාර්තාව කඩිනමින් ලැබුණොත් ඒ වාර්තාව මත පිළිහිටලා කටයුතු කරන්න අපි රජයක් විදියට අනිවාර්යෙන් පෙනී සිටිනවා, මැදිහත් වෙනවා. අපේ රජයේ හෝ අපේ යම් කිසි මැති අමතිවරයෙක් හෝ සම්බන්ධද වැරදක් කරලා තියනවාද ඒ සම්බන්ධව කටයුතු කරන්න අපි කැමතියි. ඒ නිසා මේ වාර්තාව ඉතාම වැදගත් වාර්තාවක්. ත්‍රස්ත ප්‍රහාර හා රටේ ආයෝජන පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපි ඔබතුමාලා දන්නවා ඉතාම කෙටි කාලයක් ඇතුළත පහුගිය කාලේ අපිට විශාල ආයෝජන ප්‍රමාණයක් ගේන්න පුළුවන් වුණා. ඒ ආයෝජන විශේෂයෙන්ම හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාව, හම්බන්තොට තෙල් පිරිපහදුව, ඒ වගේම මේට අවුරුද්දකට කලින් පටන් ගත්ත හොරණ ටයර් කර්මාන්තශාලා, මේ වගේ දැවැන්ත කර්මාන්තකරණයක් රට තුළ සිද්ධ වෙමින් තිබුණා. දැන් සමහර තුළ සැකයක් තියෙනවා මේ ආයෝජන නතර වෙයිද, ඒ ආයෝජකයෝ ආපහුයි ආයිද කියලා. අපි බොහොම පරිස්සමෙන් ගිය සතිය දෙක පුරාම මේ ආයෝජකයත් එක්ක කතා කරලා ඔවුන්ට විශ්වාසය තහවුරු කරලා ඔවුන්ට අවශ්‍ය සහයෝගය දීලා ඒ ආයෝජක රැකබලා ගන්න, ආයෝජකයෝ ශක්තිමත් කරන්න, දිරිමත් කරන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒ නිසා මම බොහොම පැහැදිලිවම කියනවා පසුගිය කෙටි කාලය ඇතුළත ආපු මේ ආයෝජන එකක්වත් ආපහු යන්නේ නැහැ. ඒ සියලු ආයෝජකයෝට අපි ඒ විශ්වාසය දීලා තියෙනවා ඒ ආයෝජකින්ට මේ ශ්‍රී ලංකාව තුළ කටයුතු කරගෙන යන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. පියල් නිශාන්ත මන්ත්‍රීතුමා කියනවා ආරක්ෂක හමුදාවේ 11 දෙනෙක් මැරෙනවා. අමු බොරු. ජනතාව කුපිත කරන්න තියෙන තත්ත්වය වෙනස් කරන්න මේ ජනතාවගේ ජන විඥානය තව තවත් අවුල් කරන්න දේශනා කරන දේශනාව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරලියට ඇවිල්ලා දැන් එතුමා ප්‍රකාශ කරනවා ඩල්ලස් අරහ පෙරමල්ලා, විමල් වීරවංශලා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාලා මේ සියලු දෙනා දැන් බොරදියේ මාළු කොටාගෙන යනවා. දැන් අපිට පේනවා කොඩිවැල් ටික තව ඉවත් උනේ නැහැ ඒ භූමියෙන්. ඒ තිබිච්ච ගොක්කොල ටික ඉවත් උනේ නැහැ. ඒ තැලුණු පොඩිවිනි ජනතාවගේ ඒ මානසිකත්වය ඉවර උනේ නැහැ. දැන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න හදනවා. හත් දවසේ දානේ ඉවර වෙන්නත් කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. මේක ඉතාමත්ම කැත වැඩක්. මේ වෙච්ච විපත පාවිච්චි කරගෙන තමන්ගේ ජනාධිපති සිහිනය ඉෂ්ට කරගන්න ඒ න්‍යාය පත්‍රයන් ඔස්සේ කටයුතු කරන මේ කාරණා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කනගාටු වෙනවා. අපේ අප්‍රසාදය මේ අවස්ථාවේදී පළ කරනවා.